අහිංසක මංවලින් ලිමක් කරන්නේ මොන දේ කිව්වත් කමන්නේ මේ දරුවන්ට මුත් කියන්නකෝ. මොකද මේ දන්න අය දන්නවා, මේ මුළු රෝමෙම දන්නවා මම කවුද, අපි කොයි පවුල් පස බිමක් තියාගෙනද ජීවත් වෙන්නේ, අපි මිනිස්සුන්ට උදව් කරනවද, අපි මිනිස්සුන්ට උදව් කරන්නේ නැද්ද, අපි සල්ලිමත් යන මිනිස්සුද, ඒ ඔක්කොම මේ මිනිස්සු දන්නවා. ඉතින් අපි ගොඩක් මේ තත්ත්වයට මේ මම ගොඩක් දුකී දුප්පත් කෙනෙක් මගේ රටේ. ඒ රටේ දුකී දුප්පත්කම තියෙද්දි මේ රටට ආවේ. ඉතින් මේ රටට ඇවිල්ලා අපි හැම සබ්බ සම්පතක්ම ලබා ගත්තේ මේ රටට පින් සිද්ධ වෙන්නේ. ඉතින් මේ රටේ අසරණ වෙච්ච වෙලාවක මේ රට රෝම කතා කරනකොට අපිට බලාගෙන ඉන්න බෑ. අනේ ඒකයි මම මේ ගැන කතා කරේ, මේ ආවේගශීලීව කතා කරේ. ඒක තමයි සමාවිල්ම කතා කරපු විලාසෙද මගේ. මේ පොලිස් පදිස්තුමාගේ මේක බලනවා නම් පොලිස් පදිස්තුමාට හරි මේක ඔගොල්ලන් යවන්න, මේ වීඩියෝ එක මේක පෙන්වන්න. ඒක එයාගෙන් මම සමාවෙලා නම් මං හිතනවා ඇත්තටම මේ ඇත්තටම කියනවා නම් මේ අපේ රටේ පාලකයෝ හරි කියලා. අපි වැරදි, ඇත්තටම අපි වැරදි. මොකද අපිට සාධාරණී කතා කරන්න අපි යන්න හොඳ නෑ කාර්යකත් වෙනුවේ. ඒ රටේ තියෙන ඔය පොලිස් ගරු කරනවා මේ අවස්ථාවේ. ඔය නීතියම පොලිසිය රකින්න, ඔය නීතියම හොඳයි අපේ රටට. මොකද අපේ රටට මේ ඉතාලිය වගේ මානුෂික නීති තියෙන්න හොඳ නෑ. මානුෂික නීති තිබුණොත් අපේ රට අලුත් ප්‍රයෝජන ගන්නවා. ඒ නිසා ඇත්තටම කියනවා නම් මානුෂික නීති නෙමෙයි අපේ රටට අවශ්‍ය, තද නීති අවශ්‍ය. ඔය තද නීතිවලම රට තියාගන්න. ඒක තමයි ඇත්තටම ඇත්ත. මේ වෙන කියන්න දෙයක් නෑ, ඇත්තටම ඇත්ත ඒක. මොකද දිහා බල කතා කරන්න කියලා ඒ පුද්ගලයාගේ මුළු ජීවිතේම විනාශ කරනවා. ඒ නිසා මිනිස්සු තම තමන්ගේ ජීවිත ආරක්ෂා කරගන්න එක වඩා හොඳයි කියලා මට හිතෙනවා. මේ අමු වෙනුවෙන් කතා කරන්න කියලා ඕගොල්ලන් දන්නවා පහුගිය කාලේ ඔයාලා හොඳ අර මේ කොච්චර වුණත් මේ කවුද ප්‍රියංග පුෂ්ප කුමාර කියන ඒ මහත්තයාට කවු දැක්ක නේද? ඒ මහත්තයා කිස් හැම කෙනෙකුටම උදව් කරා. මුළු ලංකාවේ භාගයට භාගයක් උදව් කරා. අන්තිමට ඒ මිනිස්සයාව අත්තඩංගුවට අරගෙන ප්‍රශ්න කරන්න අරන් ගිහිල්ලා දූෂණ නඩුවලට මෙහා වෙලා දැක්ක නේද අසාධාරණේ. ඉතින් කොච්චර මිනිස්සුන්ද කරත් අන්තිමට වෙන්නේ ඒ මිනිස්සයා කරලා ඒ මිනිස්සයා අර මේ ජරා මේ එකක් කරගත්තා. ඉතින් ඒ වගේ තමයි අපිටත්. අපි මේ හැමෝටම හොඳට සලකලා හොඳින් මේවා කරලා අපි සාධාරණයක් දැක්ක තැනදී කතා කරපුවම අර අපි ඒ කරපු ඔක්කොම ඉවරයි. ඊට පස්සේ අර කමෙන්ට්ස් ලියන්න ගන්න මේ මයිදාරුව. ඇත්තටම ওই කමෙන්ට්ස් ලියන අය අම්මා කෙනෙක්ගේ බඩින් ආපු කෙනෙක්, සහෝදර සහෝදරියෝ ඉන්නවා, දව දරුවෝ ඉන්නවා, චූටි දරුවෝ ඇති ඒගොල්ලන්ට. ඉතින් එයාලා හිතන්න මේ දරුවෝ අල්ලගෙන මම අලගෙන ඉල්ලන්නේ. ඉතින් එච්චරයි කියන්න තියෙන අවතාවක්. මේ දරුවන්ව කිසි දෙයකට අල්ලගන්න නැතුව, මේ හස්බල්ව අල්ලගන්න නැතුව, ඇත්තටම මේ මං මේ ඉල්ලනවා මේගොල්ලන්ට මුකුත් මඩ ගහන්න නැතුව ඕගොල්ලන් මට මේවා කරගන්න. ඒක කිසි ගැටලුවක් නැහැ. මේ මෙතනින් පස්සේ අපි මේ රණ්ඩු වෙන්න කාත් එක්කත් අපට අවශ්‍ය නැහැ.